ආයුබෝවන් healthy and tasty with Lena YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු අල එළවලුක් විදියට කෑමට ගන්න. ඒනත් මේ වගේ රසම රස ස්නැක් එකක් එක්ක තේකක් බිව්වනම් ඔයාලටම හිතේවි අලවලින් මොනතරම් රස දේවල් හදාගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේ ස්නැක් එක හදාගන්නේ කියලා. මුලින්ම මේ බෙරි නොවෙන්න තඹගත්ත අල ග්‍රෑම් 300ට අපි එකතු කරගන්නවා ලුණු තේ හැදි එකක්. ඊට පස්සේ මේ අල ටික කෑරි නොහිටින විදියට හොඳින් පොඩි කරගන්න ඕන. ලුණු මිරිස් කරපිංචා රස මතු වෙන ස්නැක් එකක් අද අපි හදාගන්නේ. ඒකට අපි අරන් තියෙනවා රතුරුණු ගෙඩි පහක්, ලොකු අම්බිරිස් කරල් තුනක්, සුදුළුණු බික් එකක්, ඒ වගේම කරපිංචිලි දෙකක්. දැන් මේ ඔක්කොම චූටියට අපි ලියා ගන්න ඕන. මේ අමු මිරිස් වෙනුවට අපිට නයි මිරිස් වුණත් එකතු කරගන්න පුළුවන්. එතකොට මේ ස්නැක් එක තවත් රසවත් වෙනවා. දැන් මේ ලියාගත්ත දේවල් ඔක්කොම අපි එකතු කරගන්නවා පොඩි කරගත්ත අල මිශ්‍රණයට. ඊට පස්සේ අපි එකතු කරගන්නේ කෝන් ෆ්ලෝර් මේස් හැඳි තුනක්. ඒකම අපි එකතු කරගන්නවා පිටි කප්පි තියෙන කොටා ගත්ත හාල් පිටි මේසෑදි තුනක්. ඒ විදියට හාල් පිටි එකතු කරගන්නේ මේ ස්නැක් එක බැදෙනකොට හොඳ ක්‍රිස්පි ගතියක් අපිට ගන්න පුළුවන් නිසා. දැන් මේ කපාගත්ත ලුණු අම්මිරිස් කරපිංචා, ඒ වගේම හාල් පිටි, කෝන් පිටි මේ පොඩි කරගත්ත අල එක හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා තෙල් මේසෑදි දෙකක් මේ මිශ්‍රණයට. ඊට පස්සේ ඒ ටිකත් එක්ක ආපෞසරයක් හොඳින් කලවම් කරගෙන එක ගුලියක් විදියට මේ අල මිශ්‍රණය අපි හදාගන්නවා. දැන් මේ අල මිශ්‍රණයෙන් අපට පුළුවන් තුනී කරගෙන ඕනෑම හැඩයක ස්නැක් එකක් හදාගන්න. අපි මේ මිශ්‍රණය සෙන්ටිමීටරක් විතර ඝනකමට මේ විදියට තුනී කර ගන්නවා. ඊළඟට මේ වගේ පොඩි ප්ලාස්ටික් කප් එකක් අරගෙන රවුමට හැඩ ඇඳ ගන්නවා. ඔයාල ළඟ වෙනත් හැඩ තියෙන කටර් තියෙනවා නම් ඒව ගන්නත් පුළුවන්. දැන් අපට පුළුවන් රවුම් ටික ඉතිරි වෙන විදියට අනෙක් පිටි කොටස් ටික අයින් කරගන්න. ඒ පිටි මිශ්‍රණයෙන්
ආපහු අපිට පුළුවන් මේ වගේම රවුම් හදාගන්න. ඊළඟට මේ රවුම් වල මැද සිදුරු තුනක් විතර අපි හදා ගන්නවා. මේ ස්නැක් එක බැදිනකොට ලස්සනට පේන නිසාත් ඉක්මනින් ස්නැක් එක බැදින නිසාත් අපි මේ විදිහට සිදුරු හදාගන්නේ. අපි ඒකට ගත්තේ බීම බටේක කොටසක්. දැන් මේ ස්නැක් එක අපිට බැද ගන්න පුළුවන්. හොඳින් රත්තුණු ගැඹුරු තෙලේ මද රස්නෙන් අපි මේ ටික බැද ගන්නවා රන්වන් පාට වෙනකම්. එක පැත්තක් බාගෙට බැදෙනකොට අනිත් පැත්ත හරව ගන්න ඕන. ඒ විදිහට දෙපැත්ත පෙරලමින් හරි ගානට රන්වන් පාට මේ ස්නැක් එක බැද ගන්න ඕන. දැන් ක්‍රිස්පියට බැදිලා තියෙන්නේ. දැන් අපි තෙල් බේරලා විදියට ලිපෙන් අයින් කරගනිමු. ඉතිරි ටිකත් ඒ විදිහටම බැදගනිමු. අපේ ගෙදර දොරේ එදිනදා තියෙන දේවල් වලින් ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් ස්නැක් එකක්. බිස්කට් වෙනුවට හවසට අපේ දරුවන්ට දෙන්නත් පුළුවන්. ඒ වගේම රසවත් බයිට් එකක්. මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. මගේ රෙසිපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.